අනුරාධපුර සහ කන්තලේ අතර ප්‍රදේශයේ භූකම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ඊයේ පස්වරු 5:12ට පමණ භූකම්පනය දැනී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. භූකම්පනය රික්ටර් මාපකයේ 1.2ක ප්‍රබලත්වයකින් අහටගෙන ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් භූකම්පනයෙන් කිසිදු හානියක් වාර්තා වී නැහැ. අනුරාධපුරයට කිලෝමීටර 41ක් පමණ නැගෙනහිර දෙසින් භූකම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එකපාරට ඇඳ වයිබ්‍රේට් වෙන්න ගත්තා. පහලෙන් විශාල සද්දයක් ආවා. බිත්ති දෙදරන්න පටන් ගත්තා. අපර 30ක විතර කාලයක් ගොරවනවා වගේ වයිබ්‍රේටින් වගේ සද්දයක් ආවා. ඒ කියන්නේ මේ කවදාවත් එලා නැහැ. අතරම බය වුණා. එකපාරටම ගෙදරත් එක්කම හෙලිලා ගියපුවාම ඉදිරිමක් වුණා කියලා මට මෙහින් දැනුනේ. එකපාරට නිකන් ලොකු සද්දයක් දැනුනේ. මං හිතුවේ නෑ භූමිකම්පාවක් වගේ එකක් කියලා. මං හිතුවේ ඇක්සිඩන්ට් එකක් කියලා. සද්දෙත් එක්කම තමයි පොළොව දෙදරන්න ගත්තේ. පසුගිය ජූනි මාසයේද වවුනියාව මැදවැච්චි ඇතුළු ප්‍රදේශවලට රික්ටර් මාපක 2.3ක පමණ ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් වුණා. දිගින් දිගටම වාර්තාවන භූකම්පන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සියතට පළ කළේ මෙවන් අදහසක්. සක්‍රීය තලමායමක් ලංකාවට කිලෝමීටර් 10 ගණනක් ඈතින් තියෙන එක නිසා එවැනි විශාල කම්පන ලංකා භූමියකට සිද්ධ වෙන්න ඉඩ කඩක් නැහැ. ඒකට මේ කම්පන සිද්ධ වෙන්නේ අපේ ලංකාවේ තියෙන අක්‍රීය තලමායමක්. ඒවා අපි අනුන භූවිද්‍යාඥයින් විදිහට අනුලංගන ගොඩක් කල් ඒ අක්‍රීය තලමායම තියෙනවා නැගෙනහිර පළාතේ. ගුණාමලේ ඉඳන් දකුණට හිවිලා යන කලාපේ ඊට අමතරව ලංකාවේ භූමි පුරාම තියෙන ගැඹුරු පැලුම් තල ඒ පැලුම් තල සුළු පැලුම් තල හරහා සුළු සුළු ජලමයන් සිද්ධ වෙන්න පුළුවන්. අපේ භූමිය ඉතා සුළු වශයෙන් වසරකට මිලිමීටර් එකක් දෙකක් විතර එසවෙමින් පවතින නිසා මේ ලංකාව විතරක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මුළු ලෝකෙම එවැනි වූ එසවීම් සිද්ධ වෙනවා. ඒත් මේ එසවීම් නිසා කාලයකට සැරයක් අර ගැඹුරේ තියෙන පැලුම් තල වල සුළු ජලමයන් සිද්ධ වෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.